රුසියාව කියන්නේ ඉතා විශාල රටක් මිලියන 2කට වඩා අධික යුද හමුදාවක් තියෙනවා. ඉතින් මෙහෙම රටකට මොකටද වෙනත් රටවලින් හමුදාව? කැලින් මිලියනපති. සෑම දිනකම ලක්ෂපතියේ. සෑම මාසයකම මිලියනපතියේ. හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ විදියට කුලි හමුදාවන් යොදාගත්තාම තමන්ගේ රටේ හමුදාව ඒගොල්ලෝ මිය ගියත් ඒ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒතකොට අපේ රටින් විතරක් නෙමෙයි මේකට අවිල්ල තියෙනවා අප්‍රිකාවෙන්, ලතින් ඇමරිකාවෙන්, මධ්‍ය දරණ රටවලින්, ඉරානෙන්, ඇෆ්ගනිස්තානෙන් මේකේ මරණ ප්‍රමාණය ගත්තාම ඒවා කිසිම සංඛ්‍යාලේඛනයකට අතුල් වෙන්නේ නැහැ. හේතුව මේ අය ඒ රටේ නිත්‍ය හමුදාවේ සොල්දාදුවන් නෙමෙයි. ලංකාවේ පිරිස ගෙනියන එකේ මහමුලකරු ලාංකිකයෝද නැත්නම් රුසියානුවන්ද නැත්නම් ඉන්දියානුවන්ද? රුසියාවේ වැග්නර් කියන මේ හමුදාවේ නියෝජිතයෝ ඉන්නවා. ඒ නියෝජිතයන් තමයි මේක එකතු කරන්නේ. අවසානයේ කාහරහාද මේක වෙන්නේ කියන එක තවම කිසිම කෙනෙකුට හොයන්නේ නැහැ. ඔබට තියෙන තොරතුරුත් එක්ක කොච්චර පිරිසක් ලංකාවෙන් ගිහිල්ලාද? 500-800ක් වගේ දක්වා ප්‍රමාණය ලංකාවේ මේ කාලය ඇතුළත ගිහිල්ලා තියෙනවා. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. දෙපැත්තම සටන් කරන්නේ අපි කට්ටිය. එතනයි මෙතන තියෙන අමානුෂිකම මේක. ඒ කියන්නේ අපේ රටේ අය මේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා මේ අය ගිහින් තියෙන්නේ. දැන් ලංකාවේ සමහර පවුල්වල සමාජිකය දන්නේ නැහැ තමන්ගේ සමාජිකය කොහෙද ඉන්නේ කියලා. දැන් ඇත්තටම මේ පිරිස දැන් කොතනද ඉන්නේ කියන තොරතුරු කොහොමද අපි ගන්නෙ? දේශගතව මාත්‍යාංශයේ පිටවන්න ඕනේ මේකට දත් එකතු කිරීමේ ක්‍රමයක් ඇති කරන්න ඕනේ. රුසියාව හෝ යුක්‍රේනයට ගියා නම් ඒගොල්ලෝගේ ගෙදර කට්ටිය සංචාරක වැඩකට ගියත් මොකකට ගියත් ඒගොල්ලන්ට අවිල්ල ඒගොල්ලෝගේ සම්පූර්ණයෙන්ම තමන් ගාව තියෙන දත් ඔක්කොම දෙන්න කියලා. දැනට ආරක්ෂක මාත්‍යාංශය නම් ඒ කටයුතු සිද්ධ කරා. ඔව් එතකොට ඒක අනු අපිට දැනගන්න පුළුවන් මේ සුමානයක් වගේ යනකොට. ඒක කොච්චර පිරිසක් ගිල්ල ඉන්නවද කියන කත්තටම මිය යාම් සම්බන්ධයෙන් සමහරුන්ට සමහරුන්ගේ දුරකථන සම්බන්ධතා විසන්දි වෙලා තියෙනවා කියලා කියනවා. දැන් ඊට සති කීපයකට ඉස්සලා සම්බන්ධ කරගත්ත කට්ටිය දැන් සම්බන්ධ කරගන්න බැරි වෙලා තියෙනවා. ඔව් සමහර විට එයා මිය ගිහින් වෙන්න පුළුවන්. ඒ අයට කවදක්වත් මල සිරුරවත් මෙහාට ගේන්න පුළුවන් කමක් එන්නේ නැහැ. හේතුව අපි හිතමු 10-15 දිනක් ඉන්න තැනකට ඩ්‍රෝනයක් පහර ප්‍රහාරයකින් මැරුණා කියලා. එතකොට මේ කොටස් හඳුනගන්න DNA පරීක්ෂණ තියෙනවා. අපි දකින්නේ නැහැනේ මේ රුසියාවේ තියෙන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් අඩුගානේ මාධ්‍යට නිවේදනයක් කවදාකවත් ඒ වගේ මාධ්‍ය නිවේදනය නිකුත් වෙන්නේ නැහැ. හේතුව මේ අය ගිහිල්ලා තියෙන්නේ ලංකාවෙන් සංචාරක විදියට. ඒක ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ මෙහෙයුමක් ඒගොල්ලෝ කරන්න ඕනේ වෙලාවේ. මම සම්පූර්ණයෙන් පිළිගන්නවා. මීට වඩා අත්කීමෙන් වැඩ කරන්න ඕනේ. කියන තරම් ඉක්මනට ගෙන්න ගන්න පුළුවන් ද රාජතාන්ත්‍රික මැදිහත්වීමක්වත් කළොත්? රාජතාන්ත්‍රික මැදිහත්වීමක් කරොත් මේකට අඩුම ගන්න සුමාන දෙකක් යනවා. 2 සිට මාසය දක්වා. නමුත් රුසියානු සමූහයන්ට මැදිලා ඉන්නවා. අපි ඒ වගේ ඉල්ලීමක් කරොත් ඒකට එක හේතුවක් හැටියට මම කියනවා. ඉන්දියාවේ විදේශ මැතිවරයා ජයශංකර මහත්මයා ඉල්ලුවා දැන් සුමානකට කලින් සමෝහණ්ඩුවේ ඉන්දියානු ජාතිකයන් ගන්න එක එපා ඉන්න කට්ටිය ගැන වහාම වාර්තා කරන්න කියලා. දැන් ඒක ක්‍රමෙන් සිදු වෙමින් පවතිනවා. නමුත් රටවල් දෙකම ඒක එළියට ප්‍රකාශ කරන්නේ නැහැ. හේතුව ඒක රුසියාවටත් හොඳ නැහැ, ඉන්දියාවටත් හොඳ නැහැ. ඒක අර කවුරුවත් දන්නේ නැහැ ඉන්දියානු කට්ටිය ටික හැමිට ඇවිල්ලා. ඒ වගේ දැන් අපිට පුළුවන් ඒක කරන්න. ඔලිව් සාමි පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදනය ඇති කරන විශ්ව බීච් එක සටන් කර සම නිරෝගීව තමයි.